පෙරවරු 10:05 විනාඩි 10යි දැන් වෙලාව. ඉතින් කෘෂි රේඩියෝ හරිත පන්සල වැඩසටහන මේ ආරම්භ වෙන්නේ. ඔබට ආරාධනා කරනවා පෙරවරු 11 වෙනකන් අපිත් එක්ක රැඳෙන්න. ඔබට අවශ්‍ය වෙන කෘෂිකාර්මික තොරතුරු විශේෂයෙන්ම අප ඩයන කෘෂි භෝග පිළිබඳව විශේෂිත තොරතුරු රැසක් අද දවසේ කතා බහ කරන්නට සූදානම්. මේ සඳහා ඔබට රැඳෙන්න ආරාධනා කරනවා පෙරවරු 11 වෙනකන්. ඉතින් අපනයන කෘෂිකර්ම ශේෂ්ත්‍රයෙන් අපනයන භෝග ශේෂ්ත්‍රයෙන් රටක් ලෝකයක් ජය ගන්නවා කියන්නේ එතරම් පහසු වැඩක් නෙවෙයි. හැබැයි මේ කාරණාව මේ අපනයන කෘෂි භෝග සමග තමන්ගේ ජීවිත ගමන සාර්ථක කරගත්ත තිරිය කාන්තාවක් සමගයි අද දවසේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කාරණාව කාන්තාවක් වීම, කාන්තාවකට ටිකක් යන්න තියෙන ගමන ටිකක් අඩුයි කියලා හිතනවා. නමුත් යන්න ශක්තිය තියනවද කියලා හිතනවා. බොහෝ ප්‍රශ්න ගැටළු පැන නගිනවා. නමුත් ඇය ඇගේ ගමන බොහොම ශක්තිමත් විදිහට ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට දේශීය විදේශීය වෙළඳපොළ ජයග්‍රහණය කරලා තියෙනවා. ඇය සමගයි අද දවසේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ අපනයන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ මන්පෙත් ඔස්සේ දෙස් විදෙස් වෙළඳපොළ හඹා යන දේරිය කත්ත පිළිබඳවයි අද දවසේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඒ තේමාව යටතේ මහතලා නිෂ්පාදන පිළිබඳවයි කතා බහ කරන්නේ. අද දවසේ අපිත් එකතු වෙනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් තමන්ගේ තාක්ෂණයේ බෙදා දෙන්නට මහතලා නිෂ්පාදන පුද්ගලික සමාගමේ කල්මනාකරණ අධ්‍යක්ෂ මාංශුලා කරුණාරත්න මහත්මිය. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා අපේ කෘෂි රේඩියෝ මැතිරියට. සුබ උදෑසනක්. එතෙන් කාන්තා ව්‍යවසායිකාවක් විදිහට ගොඩනැගෙනවා කියන්නේ මාංශුලා මහත්මිය පහසු කාරණාවක් නෙවෙයි මං හිතන්නේ. ඒ අත්දැකීම ටිකක් අපි මුලින්ම කතා බහ කරමු. පුළුවන්. ඇත්තම දැන් මම මේ ව්‍යාපාරය පටන් ගන්න අවුරුදු 4ක් වෙනවා. ඉතින් 4කුත් තාම සම්පූර්ණ නැහැ. මේ බොහොම කෙටි කාලයක් තුළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව මට බොහෝ දුර ගමනක් එන්න පුළුවන්කම ලැබුණා. මම බොහොම අඩු නිෂ්පාදන ප්‍රමාණයකින් තමයි පටන් ගත්තේ. පසුව මං කියන්නම් මගේ මං කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියලා මම පසුව දැනුම් දෙන්න. හොඳයි. අඩු නිෂ්පාදන ප්‍රමාණයකින් පටන් ගත්තා. ඒ කියන්නේ අපිට පොඩි තැනකින් වුණත් පටන් ගන්නට හැකියාවක් තියෙනවා. එතුමිය කිව්වා වගේ එතුමියගේ කතාව බොහොම ලොකු වෙලා තියෙනවා, දැන් දිගු වෙලා තියෙනවා, බොහොම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ගැන කතා බහ කරන්නට අද දවසේ මේ හෝරාව තුළ එතුමිය සූදානම්. ඉතින් ඔබතුමිය දැන් අපනයන භෝග ආශ්‍රිත වන මේ නිෂ්පාදනයන් සිදු කරන්නේ මොකද හිතුනේ දැන් අපනයන භෝග ආශ්‍රිතව නිෂ්පාදන සකසන්නට, නිර්මාණය කරන්නට, නිෂ්පාදනය කරන්නට යොමු වෙනකොට මොන වගේ දෙයක්ද හිතුනේ? මොකද අපනයන භෝගත් එක්ක මට ගැටෙන්න පුළුවන් වේවිද? මේ ඔස්සේ මට ජයග්‍රහණයක් ලබා ගන්නත් පුළුවන් වේවිද? මගේ ආර්ථිකයේ ශක්තිමත් කරගන්න පුළුවන් වේවිද කියලා ඔබතුමියට හිතුණාද? කොහොමද ඒ සිතුවිල්ල ඇති වුනේ? ඇත්තම එහෙම අපනයන කෘෂි භෝග කියලා අපනයන නිෂ්පාදන ලොවට යවන්න කියලා මගේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ. ඇත්තම මුලින්ම ඒ ගැන මං ලොකුවට ඒ කියන්නේ මං නිෂ්පාදනය කරනවා හොඳ දේ, ගුණාත්මක දේ නිෂ්පාදනය කරනවා කියලා හිතුවා මිසක් එහෙම අපනයන ශේෂ්ත්‍රයට යන්න මගේ හිතේ කිසිම බයක් තිබ්බේ නැහැ. ඒ බය ඇත්තටම මට ගොඩාක් පසු අසුණු තාක්ෂණංශයේ මධ්‍යම පරිශ්‍රණංශයෙන් මට ඒ බය නැති කළා. ඒ කියන්නේ මගේ විශ්වාසය නොගැලලා මට නිෂ්පාදන කරගන්න විදිහ හැම දෙයක්මට අතහිත දුන්න හින්දා මට ඇත්තටම ඒ ගැන කිසිම බයක් දැනුනේ නැහැ. තක්ෂිලා මහත්මයාත් ඉන්නවා පසකින් බලන්න ඇගේ කතාව. මේ කිසිම බයක් ඇති වුනේ නැල්ලු. මොනතරම් මේ අර හිතේ ශක්තිය තමයි කෙනෙක්ට තියෙන්නට ඕනේ තමන්ගේ ජීවිතය ජය ගන්න. ඉතින් ඔබටත් නැත්නම් මේ ශක්තිය ඇති කරගන්න. මොකද සමහරු හරි බයයි ව්‍යාපාරයක් පටන් ගන්න, මේකට අත ගහන්න හරි බයයි. නමුත් ඇය කාන්තාවක් වෙලා බලන්න ඇගේ ශක්තිය මොනතරම්ද කියලා. ඇගෙන් බොහෝ දේවල් ඔබට අද දවසේ ලබා ගන්නට පුළුවන් වෙවි මං හිතන්නේ. මේ විශේෂයෙන්ම මේ ව්‍යවසායකත්වය පිළිබඳව මූලිකම කාරණාව විදිහට. ඉතින් අපි සාමාන්‍යයෙන් මංජුලා මහත්මිය යම් කිසි දෙයක් කරන්නට සූදානම් වෙත්ති, ඒ සඳහා නිසි පුහුණු වීමක්, මඟ පෙන්වීමක් අවශ්‍යයි. අර හිතේ ශක්තිය තියෙනවා,
බය නැතිකම තියෙනවා, යන්න පුළුවන් ගමනක් පුළුවන් කියන සිතුවිල්ල මගේ හිතේ තියෙන. නමුත් මේකට පණ දෙන්නට ඕනි, ශක්තිය ලබා දෙන්නට ඕනි. අපි කතා බහ කරමු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. ඔබතුමියට ඒ සඳහා හොඳ ශක්තියක් අත්වැලක් ලැබෙන්නට ඇති. ඔව්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මට තාක්ෂ දැනුම වගේම මුල්‍යම ආධාරත්, මට යන්ත්‍රෝපකරණ ගණ්ඩ ආධාරත් විශාල වශයෙන් ලැබුණා. ඉතින් ඒක මගේ මේ ව්‍යාපාරික ජීවිතයට මහඟු අත්වැලක් වුණා. හොඳයි. එතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මං හිතන්නේ මාතලේ මධ්‍යම පරීක්ෂණයේ මධ්‍යස්ථානයෙන් පසු අස්වනු තාක්ෂණංශයෙන් තමයි ඔබතුමියට ඒ තාක්ෂණය ලැබුණ. අපි ඒ ගැනත් ටිකක් කියමු. ඇත්තරම් මං ඉස්සල්ලාම ගියේ තුෂාරි ලීනගේ මහත්මියම හම්බෙන්ඩ. මගේ නිෂ්පාදන ඇත්තටම කුරුඳු තෙල් නිෂ්පාදනය නිස්සාරණය පිළිබඳ පුහුණුවක් ලබා ගන්න තමයි ගියේ. ඇත්තටම මට ඒ තෙල් නිස්සාරණය පිළිබඳ කරන්න ලොකු ආසාවක් ඇති වෙලා තිබ්බා. නමුත් එතෙන්ට ගිය වෙලාවේ මට තුෂාරි ලීනගේ මහත්මිය කිව්වා, ඔයා කුළුබඩු ගැන ගොඩක් ඉගෙන ගන්න, අපි පස්සේ නිෂ්පාදනයට යමු, එතකන් ඊට ඉස්සල්ලා කරන්න පුළුවන් නිෂ්පාදන ගොඩක් තියෙනවා කියලා. මාව ගිය දවසේම ඇත්තටම මං එහෙම නිෂ්මේ ට්‍රේනින් එකට ලැස් වෙලා ගියේ නැහැ. මාව දවසම හිටවගෙන මට හැම පුහුණුවක්ම ලබා දුන්නේ තුෂාරි ලියනගේ මහත්මිය. ඇත්තටම එතුමියට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ, ගෞරව කරනවා. ඇත්තම එතුමිය නිසා තමයි මං හිතන්නේ මගේ මේ ගමනට ශක්තියක් උනේ. හොඳයි. දැන් ඔබතුමියගේ නිෂ්පාදන මහතලා නිෂ්පාදන අපි කතා බහ කරමු. මොන වගේ සාමාන්‍යයෙන් අපනයන කෘෂිභෝග ආශ්‍රිතවද මේ නිෂ්පාදනයන් සිදු වෙන්නේ කියලා, මොනවද සිදු කරන නිෂ්පාදනයන්? අතම අපි කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන බොහොමයක් කරනවා. දැන්ට මගේ නිෂ්පාදන අපි මං කිව්වේ බොහොම අඩු නිෂ්පාදන 5කින් විතර තමයි අපි පටන් ගත්තේ. දැන්ට මගේ නිෂ්පාදන 74ක් තියෙනවා. අපි දැන්ටත් විදේශීය වෙළඳපළටත් නිෂ්පාදන 54ක් පමණ අලෙවි වෙනවා. අම්මම ඇත්තටම කුළුබඩු ආශ්‍රිත කියපුවාම කරඳ මුංගු, කරාඹු නැටි, කුරුඳු, සාදික්ක ආශ්‍රිත නිෂ්පාදනත්, ඊට පස්සේ අග එකතු කළ ඇත්තටම මේ අපේ මේ කරි පවුඩර්ස්, ඒ කියන්නේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන රසකටත් හැම, ඒ කියන්නේ සව අපේ හර්බල් නිෂ්පාදන යනවා කුළුබඩු ආශ්‍රිත, ඒ ආශ්‍රිත නිෂ්පාදන රසකුත් අපි පටන්ගෙන තියෙනවා. හොඳයි. නිෂ්පාදන 74ක් දැනට මේ වෙනකොට නිෂ්පාදනය වෙන ඔබතුමියගේ ආයතනය මගින්. එතකොට දැන් අපි කතා කරමු දැන් දේශීය වෙළඳපොළ පිළිබඳව. මූලිකවම දැන් දේශීය වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා ඇති මේ නිෂ්පාදන වලට. අපි ඒ පිළිබඳව ටිකක් කතා බහ කරමු. මොකද කුළුබඩු ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදනයන් වර්තමානයේ වෙනකොට පාරිභෝගික ආකර්ෂණය වැඩිපුරම තියෙනවා මේ සඳහා. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. කොහොමද තියෙන ඉල්ලුම? අතම ඉස්සල්ලාම අපි මාතලේ දිස්ත්‍රික්කය තුළ තමයි අපේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන දේශීය වෙළඳපොළට දැම්මේ. ඒ වුණාට ඊට අමතරව අපිට ඊට පස්සේ ඒත් තුෂාරි මහත්මියගේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වෙන කුළුබඩු අලෙවි සංස්ථාවට මගේ නිෂ්පාදන දැන් අවුරුදු දෙකමාරක පටපමං ආරම්භයේ ඒකේ ආරම්භයේ පටන්ම මගේ නිෂ්පාදයට දානවා. දැන්ට අපි නිෂ්පාදන 20 ගණනක් කුළුබඩු අලෙවි මධ්‍යස්ථානයටත් දානවා. එතනින් ඇත්තටම අපේ නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. සමහරලාට මේ දේශීය වෙළඳපොළට අපි දාවන් පස්සේ එතෙන්දි මගේ කන්ටැක්ට් නම්බර්ස් අරගෙන කොළඹින් ගොඩක් කෝල්ස් එනවා. ඒගොල්ලන්ට රටගෙන යන්න ඕනේ, අපිට මේ නිෂ්පාදන ඕනේ, අපිට මේ නිෂ්පාදන ගෙනත් දෙන්න බැයිද? එතනින් ඒ අලෙවි මධ්‍යස්ථාන වලින් ගන්නවට අමතරව මගෙන් ඍජුවම එතෙන්දි කන්ටැක්ට් හදාගෙන මට ඕඩර්ස් එනවා. වටිනවා. ඉතින් අර සම්බන්ධතාවයන් තමයි ගොඩක්ම වටිනේ. ඔස්සේ අපිට ව්‍යාපාරේ තවත් ශක්තිමත් කරගන්නට පුළුවන්. එතකොට දැන් අපි දේශීය වෙළඳපොළ පිළිබඳවනේ, විදේශීය වෙළඳපොළේදීත් මේ වගේ තත්ත්වයන් තියෙනවද? විදේශීය වෙළඳපොළට යොමු වෙනවද? කොහොමද? විදේශීය වෙළඳපොළට දැන්ට අපි රටවල් 4කට පමණ අපේ නිෂ්පාදන අලෙවි වෙනවා. දැන් මේ දවස්වල අපි ජපානයට යවන්න කටයුතු මේ දවස්වල සූදානම් කරලා තියෙනවා. තව මම හිතන්නේ මේ මාසයේ ඇතුළත අපිට
එහෙම නිෂ්පාදන අපේ නිෂ්පාදන යවන්න පුළුවන්කමක් තියෙනවා මේ වෙඳපොළට. තව රටවල් කැනඩා වගේ රටවල් වලටත් එකට නම් තව මාස 4ක විතර කාලයක් යයි. ඒ වගේ අපේ නිෂ්පාදන විදේශීය වෙළඳපොළට යවන්නත් අපි දැන් කටයුතු පටන්ගෙන තියෙන්නේ. හොඳයි. ඒ රටවලත් හොඳ ඉල්ලුමක් තියෙනවද ඔබතුමියට? ඇත්තම ශ්‍රී ලංකා වාසීන් ඉන්න රටවල් වලට තමා ගොඩක් අපේ නිෂ්පාදන යන්නේ. දැන්ට විදේශීය මේ ගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහොම දෙනෙක්ගෙන් ඉල්ලුම තියෙනවා දැන්ට මෙහෙම නිෂ්පාදන එනවා. ඒ වුණාට අපේ නිෂ්පාදන හොඳ හින්දා අපිට දාන්න පුළුවන්කමක් තියෙද කියලා ඉදිරියේදී මම ඒ පිළිබඳව සැලකිල්ලගෙන කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා. හොඳයි. අර මේ වගකීම් ගොඩාක් එක් ඉදිරියේදී කටයුතු කරන්නට වෙයි ඔබතුමීටනේ. ඔව්. මහතලා නිෂ්පාදන ආයතනය දේශීය වෙළඳපොළ විතරක් නෙවෙයි විදේශීය වෙළඳපොළත් බොහොම අපූර්වට තමන් සතු කරගැනීම ඉදිරියේදී. දැන් අපි දේශීය පාරිභෝගිකයන්ට කතා කරමු මංජුලා මහත්මිය. කොයිවගේ තැන්වලද මහතලා නිෂ්පාදන අපිට මිලදී ගන්නට තියෙන්නේ? දැන්ට අපේ නිෂ්පාදන තියෙන්නේ නම් කොළඹවට කුළුබඩු වල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන මම හිතන්නේ අවුට්ලට් 20 ගානක් තියෙනවා. මට හරි මතක නැහැ. ඒ අතරින් බතරමුල්ල, නුගේගොඩ, මාදිවල, හොමගම, යක්කල ඒ වගේ තව දිස්ත්‍රික්කවලත් මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. ඒ වගේ මගේ අලෙවි දාගන්න පුළුවන්. ඊට අමතරව මගේ මේ අපේ ඔන්ලයින් මගිනුත් අපේ නිෂ්පාදන යවන්න ප්ලෑස් කරගෙන තියෙනවා. හොඳයි. ඒ වගේම මාතලේ මධ්‍යම පරීක්ෂණ ආයතනයේත් අලිවිසලක මධ්‍යම පරේෂණ අංශයෙන් මගින් ක්‍රියාත්මක වෙන අලිවිසලට දැන් අවුරුද්දක එකහමාරක විතර කාලයක පටන් මගේ නිෂ්පාදන එතන දානවා. ඇත්තටම එතනත් හොඳ අලිවියක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් විතර මගේ නිෂ්පාදන මම එතෙන්ට දෙනවා. හොඳයි. දැන් කුළුබඩුව ආශ්‍රිතව අගේ එකතු කළ නිෂ්පාදනයන් මෙතෙන්ට එකතු වෙනවා ඇත්තේ. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කතා බහ කරමු මොන වගේ නිෂ්පාදනයන්ද මෙතෙන් එන්නේ, මොනව ආශ්‍රිතව නිෂ්පාදනය කරපු දේවල්ද? අපි සිනමන් ටී, කුරුඳු ටී එකක් හදනවා. ටී බෑග්ස් වල ඊට අමතරව පවුඩර් විදිහටත් කුරුඳු නිෂ්පාදන අපි දෙනවා. ඊට අමතරව එනසල් ආශ්‍රිත එනසල් පවුඩර් වගේවත් අලුත් එනසල් ඒ විදිහට දෙනවා. සාදික්ක පවුඩර් එක, ඊට පස්සේ ගාලික් පවුඩර් එක අපි බොටල් කරලා දෙනවා. සුදු ගම්මිරිස්, කළු ගම්මිරිස් දෙකෙන් අපි නිෂ්පාදන සීඩ්ස් විදිහටත් පවුඩර් විදිහටත් TBC ටී කට් එක විදිහටත් අපි නිෂ්පාදන දානවා. එතෙන්ටත් අපි නිෂ්පාදන 24ක් විතර අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මට යොමු කරලා තියෙන මධ්‍යම පරීක්ෂණංශයේ අලිවිසල්ට යොමු කරනවා. හොඳයි. මේ හරි පහසුයි පාරිභෝගිකයන්ට ඔය දේවල් මිලදී ගත්තොත් නේද? මොකද අර පහසුවත් එක්කනේ ගොඩක් හිතන්නේ. ඇත්තටම අපි ගොඩක් පහසුවටත් ඒ වගේම පිරිසිදුවටත් කරි පවුඩර් ස්වර්ග 6කුත් තුළ මිරිස් කහ විශේෂයෙන් කහ අපේ දේශීය කහ අපිම ප්‍රොසෙසින් කරලා නිෂ්පාදනය කරලා හොඳ ලංකාවේ කහ නිෂ්පාදනය කරලා එතන දානවා. ඒ වගේම ඉඟුරු නිෂ්පාදනත් එතන අපේ තියෙනවා. ඉඟුරු කට් එක, ඉඟුරු පවුඩර් එක, ඒ වගේම හර්බල් වර්ග, මුරුංගා කරලීස් වගේ ටී වර්ගත් අපි එතන යොමු කරලා තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔය මේ හිතෙන දෙයක් කාරණාවක් තමයි අමුද්‍රව්‍යවල ගැටලුවක් එන්නේ නැතිද, මදිකමක් එන්නේ නැතිද කියලා හිතෙනවා. සමහර කාලවලදී අපිට අමුද්‍රව්‍ය හොයාගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ වුණාට දැන් අපි වටා ගොඩක් ගොවිය එකතු වෙලා තියෙනවා. ගොඩක් අපේ මධ්‍යස්ථානටම අපේ නිෂ්පාදනය කරන තැනටම අපේ මේ දැන් පුරුදු වෙලා තියෙනවා ගොවියෝ වෙළඳෝ එතනට අපේ බඩු ගෙනත් දෙන්න. ඇත්තටම ඒක ලොකු පහසුකාරයක් වෙලා තියෙනවා අපිට. හොඳයි. ඉතින් බලන්න එක නිෂ්පාදන ආයතනයකින් ආර්ථිකමය වාසි රසක් ලබා ගන්නට බොහෝ පිරිසකට හැකියලා තියෙනවා. ඔබතුමිය යටතේ කීප දෙනෙක් වැඩ කරනවා ඇති මං හිතන්නේ. දැනට 11 දෙනෙක් වැඩ කරනවා. ඒන් 10 දෙනෙක්ම කාන්තාවන්. එක්කෙනෙක් තමයි මේ පිරිමි සේවකයෙක් ඉන්නේ. අනිත් ඔක්කොම කාන්තාවන් මම යටතේ වැඩ කරනවා. හොඳයි. පෙරවරු 10:05 විනාඩි 30යි දැන් වෙලාව. ඉතින් කෘෂි රේඩියෝ හරිත මන්සල වැඩසටහන සමග ඔබ රැඳෙන්නේ. අද දවසේ අපි කතා බහ කරන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මන්පෙත්ත ඔස්සේ දෙස් විදෙස් වෙළඳපොළ හඹා යන දිරිය කත මහතලා නිෂ්පාදන පිළිබඳව. ඉතින්
අද දවසේ එකතු වෙලා ඉන්නවා අපේ කෘෂි රේඩියෝ මැදිරියට මහතලා පුත්කලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුලා කරුණාරත්න මහත්මිය. බොහෝ දේවල් එතුමිය සමග කතා බහ කරා. තවත් කතා බහ කරන්නට දේවල් බොහෝමයක් තියෙනවා, කරුණු බොහෝමයක් තියෙනවා. ඉතින් අපි කතා කරමු මහතලා නිෂ්පාදන ආයතනයේ පුත්කලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමියනි, ඔබතුමියගේ වර්තමාන ව්‍යාපාර කටයුතු වල විශේෂත් අවස්ථාවන් තියෙනවද? විශේෂයෙන් අපි හිතනවා අපි ඉන්න තැනට වැඩිය තවත් ඉදිරියට අඩියක් හරි තියන්නට පුළුවන් නම් හොඳයි කියලා. එවන්නු ව්‍යාපාරයේ පුළුල් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරයේ ටිකක් මට්ටමක් ඉදිරියට අඩියක් දෙකක් ඉදිරියට ගමන් කිරීමක් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් ඔබතුමියගේ ආයතනය පිළිබඳව. ඇත්තම දැන් සති දෙකක විතර කාලයක පටන් සුපර් මාකට් වලට අපේ නිෂ්පාදන දාන්න අපි අලුතෙන් අපේ පැකින් අලුත් කරලා සුපර් මාකට් වලට දාන්න දැන් සති දෙක පටන් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. දැන්ට කීපයකට යොමු කරලා තියෙනවා. ඒකෙන් අපිට ඇත්තටම අපේ නිෂ්පාදන වල අගය අපේ නිෂ්පාදන ඉල්ලුම් කරලා තියෙන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් දැන්ටත් හතරකට පහකට අපේ නිෂ්පාදන යොමු කරලා තියෙනවා සුපර් මාකට්. ඉදිරියට මම හිතන්නේ දැන්ට මං කොළඹ මාතලේ නුවර විතරයි දැන්ට නිෂ්පාදන බලාගෙන යන්න මේ සති දෙක ඇතුළත. ලබන මාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ සුපර් මාකට් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. දෙන්න මේ මජුලා මහත්මිය, ගොඩක් ඔබේ නිෂ්පාදනත් එක්ක මම බලද්දී අර කුඩු වශයෙන් නිෂ්පාදන කරලා තියෙනවා ගොඩක් වැඩි පවුඩර් එක. ඔව් පවුඩර් එක. මෙහෙම නිෂ්පාදනය කරන්න හේතුව මොකක්ද? ඇයි හිතුනේ මෙහෙම අපි පවුඩර් එකක් විදිහට කුඩු වර්ගයක් විදිහට නිෂ්පාදනය කරන එක මොන විදිහටද ඔබ හේතුවක් විදිහට හිතන්නේ? ඇත්තෙන්ම කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩ්‍රයි කරලා නේ හැම දෙයක්ම ගන්න. ඒ විදිහට දෙනකොට අපේ පාරිභෝගිකයාට ඒවා පරිභෝජනය කරන්න අපහසුයි. ඇත්තටම පවුඩර් එකක් විදිහට තියෙනකොට මිනිසුන්ට ගුණාත්මකව මේ පිරිසුදුව අපි ඒක පවුඩර් විදිහට පවුඩර් ෆෝම් එකෙන් අපේ නිෂ්පාදන ඉදිරිපත් කරන ගමන් ඇත්තටම පරිභෝගිකයාට ලොකු පහසුකමක් වෙනවා ඒවා පරිභෝජනය කරන්න. ඒ හින්දා ඇත්තටම මිනිසුන්ගේ පහසුවයි මිනිසුන්ට ඇත්තටම ගුණාත්මකව ඒවා පරිභෝජනය කරන්න හැකියාව තියෙන හින්දායි තමයි මගේ නිෂ්පාදනය ඒ විදිහට මම නිෂ්පාදනය කරන්නේ. අර පාරිභෝගික සිතුවිලි හඳුනාගත් ව්‍යවසායිකාවක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන් මේ මංජුලා මහත්මිය. මොකද අපේ පහසුව ගැන හිතනවා, හොඳ සෞඛ්‍ය ආරක්ෂිත භාවයක් පිළිබඳවත් හිතනවා. එතෙන් ඒ ඔස්සේ මේ නිෂ්පාදනය වෙළඳපොළට නියමු කරද්දී ඔබතුමියට ඔහොම ප්‍රතිචාර ලැබෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් ඒ තරම් බොහොම කැමැත්තෙන් ආසාවෙන් මේ දේවල් පරිපෝෂණය කරන ඔබටම වෙන්නු පිරිසක් ඇති. ඉතින් විශේෂයෙන්ම මේ කොතල හිඹුරු තේ තියෙනවා, ඒ වගේම තමුණාද සිනමන් ටී එකක් තියෙනවා. වර්තමාන වෙනකොට ගොඩක් වැඩිපුර භාවිතයට ලක් වෙනවා. ඉතින් මං හිතන්නේ වැඩිපුරම ටී වර්ග දැන් මිනිස් පරිසරය ඇතරම ගොඩක් කට්ටිය ඖෂධ භාවිතයෙන් තොර වෙලා මේ වගේ ස්වභාවික නිෂ්පාදන වලට දැන් ආපහු අර පැරණි යුගයට ආපහු ඇවිල්ලා කියලා හිතෙනවා. මිනිස්සු ඒ නිෂ්පාදන වලට ගොඩක් යොමු වෙලා තියෙනවා. මං හිතන්නේ ලෙඩ රෝග ගොඩක් බොහොමයක් වැඩිත් එක්කම මිනිස්සු ආපහු මේ පැරණි කාලේ වගේ ආපහු මේ කාලයට ඇවිත් කියලා මට දැන් ආපහු හිතෙනවා. හොඳයි, අර අපේ තියෙන දේශීය ඖෂධ වටෝරුවේ තියෙන බොහෝ දේවල් ඔබතුමියගේ නිෂ්පාදන ආශ්‍රිතවත් තියෙනවා. ඉතින් මේ දේවල් ඔබට ලබාගෙන මිලදී අරන් ඔබේ පරිභෝජනයට යොමු කර ගන්නට පුළුවන් නම් වඩාත්ම හොඳයි. අර වැඩිපුර ඖෂධ භාවිතයට යන්නේ නැතුව අර ඔබට පුළුවන් නම් මේ දේවල් භාවිතා කරන්න, විශේෂයෙන්ම අපි තේකක් බොනවන උදේ දවල් සවස් වරුවේ. ඉතින් මේ වගේ දෙයක් ඔබට භාවිතා කරන්නට පුළුවන් නම් හරිම පහසුයි. පවුඩර් එකක් විදිහට කුඩු වර්ගයක් විදිහට තියෙන්නේ. ඉතින් ඔබට අරන් භාවිතා කරන්නට පුළුවන්. හීම්බෝ විටියා තියෙනවා පවුඩර් එකක් විදිහට, බෙලිකොළ තියෙනවා පවුඩර් එකක් විදිහට, කොතල හිඹුටු තියෙනවා, බොහෝ දේවල් තියෙනවා. ඉතින් අර මේ දේවල් මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා හිතන ආහාර වර්ගත් මේ ඔබතුමියගේ නිෂ්පාදන රටාව තුළ එකතු වෙලා තියෙනවා. ඉතින් හරි ආකර්ෂණීය විදිහට, බොහොම නිර්මාණශීලී විදිහට මේ දේවල් බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් ලබාගෙන රසවිඳලා ඔබේ ජීවිතය සෞඛ්‍ය ආරක්ෂිතව ගෙනියන්නට පුළුවන් පසුබිම හදාගන්න කියලා ආරාධනා කරන ඔබටත්. ඉතින් ඒ වගේම දැන් ඉදිරියේදී ආයතනයක් විදිහට
ඔබතුමියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් නැති හරි පොඩි තැනකින් පටන් ගත්තේ කිව්වා. නිෂ්පාදන පහකින් විතර. වර්තමානයේ වෙනකොට මේ වෙනකොට නිෂ්පාදන 75ක් පමණ 74ක් තියෙනවා කිව්වා. ඉදිරියේදී මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? මහා පරිමාණයෙන් මේක තවත් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තුවක් ඇති. අපි පිළිබඳවත් කතා කරමු. ඔව්. නාලන්දේ කර්මන්තපුරේ මට ඉඩමක් හම්බුණා අපේ මහතලා ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනයේට කර්මන්ත අමාත්‍යංශයේ මගින් අපිට දැන් අපේ මේ නිෂ්පාදන ආයතනය උසස් තත්ත්වෙන් නියමිත ඒ කියන්නේ ISO සාධිකරණය පවා ලබා ගන්න පුළුවන් ආකාරයට මේ මම එතන මගේ ෆැක්ටරි එක ඉදිකරන්න තව මාසයක් දෙකක් යනකොට ඒක ඉදිකිරීම කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී ඇත්තටම විදේශීය වෙළඳපොළ මේ ගණුම් කරලා අපි එතන මියුසියම් එකක් හදන්නත් සංචාරකයන් උදෙසා ඔය මං කිව්වා වගේ සිනමන්ටි එකක් මුරුංගටි එකක් පරිභෝජනය කරන්නත් අපි විශේෂයෙන් අපේ මාළු කරි අඹුල් තෙල් මිශ්‍රණයක් තියෙනවා. ඇත්තටම අපේ නිෂ්පාදන ඒකේ හැම එකකටම ඒ කියන්නේ කුළුබඩු වර්ග 19ක් දාලා ලුණු විතරක් අඩංගු කරලා ඒකේ අපි පරිභෝජනය කරන්න පුළුවන් විදිහට අපේ නිෂ්පාදන හදලා තියෙනවා. ඒ වගේ ඒ වෙලාවෙම රස බලන්න පුළුවන් ඒ වගේ මධ්‍යස්ථානයක් පිහිටවන්නත් එක්ක අපේ ෆැක්ටරිය පැකින් ඔක්කොම එතන අපේ නිෂ්පාදන නාලන්දේට අරන් යන්න මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසානයේ වෙන විට. හොඳයි. දැන් කාන්තාවක් විදිහට තනියම මේ ගමන ආරම්භ කරා. පටන් ගත්තේ තනියම. එවුනට හස්බන්ඩ් ජොබ් එකනුත් අහිං වෙලා දැන් අපි දෙන්නම සහයෝගය ඇතුළ පවුලේ අයගේ සහයෝගය ඇතුව අපි දැන් මේ ව්‍යාපාරය කරගෙන යනවා. හොඳයි. එතුමන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති. ඔව්. තනියම ඇත්තට මේ තත්ත්වයට අරන් යන්න බෑ. ඒතකොට මම බොහොම පොඩි වට කරේ මම තනියම කරනකොට එක සේවිකාවක් කරගෙන පටන් ගත්තේ මේ ව්‍යාපාරය. ඊට පස්සේ එයත් ජොබ් එකෙන් අයින් වෙලා ආවට පස්සේ තමයි අපි මේ ව්‍යාපාරය පුළුල්ව කරලා මොකද එයා ගොඩක් අලවියංශය එයාට අත්දැකීම් තියෙන අවුරුදු 26ක පමණ. ඒ අත්දැකීම් උත්සංගම ඇත්තටම අපිට අලවිය සම්බන්ධ ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මට වැඩිය හොඳට යාට අලවිකරණය පිළිබඳ හොඳ පුහුණුවක් තියෙනවා. ඉතින් ඕන කෙනෙක් කතා කරලා ඕන තැනකට ගිහිල්ලා අපේ නිෂ්පාදන අලවිකරنده ඇත්තටම පුළුවන් උනේ මම හිතන්නේ හස්බන්ඩ්ගේ සහයෝගයත් එක්ක. හොඳයි. තව කවුද මේ සඳහා හේතු දුන්නේ ඔබතුමියට? ඇත්තටම ආයතන මගින් බලනකොට පළමුවෙන්ම අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඉන් පස්සේ අපරණ සංවර්ධන මණ්ඩලයේ මහනුවර ශාවකාවේ මට ලොකු අතහිතක් හම්බුණා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කය තුළ මේ තියෙන ඒජ විසක කුඩා ව්‍යාපාර සංවර්ධනංශය වගේ ආයතනවලිනුත් ඇත්තට මගේ මුල්‍ය ගොඩක් මගේ මුල්‍යමය කටයුතු වලට ගොඩක් සහය දුන්නා මාතලේ කමර්ෂල් බැංකුව. තාමත් මගෙත් එක්ක ඒ බැංකුව තාමත් අපිත් එක්කම අපේ ව්‍යාපාරයට සහයෝගය දෙමින් මට ඇත්තටම මට උදව් කරේ නැත්තේ කවුද කියලා කියන්න බෑ. මම හිතන්නේ මං යන හැම තැනකින්ම මට උදව් හම්බෙනවා. හොඳයි. ඒකත් පිනක් ඔබතුමියගේ. උදව් කරන්න කවුරු හරි ඉන්නව නම් නේද? යන යන තැන බොහොම වටිනවා. ඉතින් දැන් මේ ශේෂ්ත්‍රයට දැන් ඔබතුමියගේ සැබියා රැකියාවිනුත් අයින් වෙලා ඔබතුමියත් එක්ක එකතු වෙලා අත්වල් මැදගෙන මේ ගමන එන්නට ශක්තියක් වුණා කියලා. දැන් සමහර අවස්ථාවලදී කෙනෙක්ට හිතන්නට පුළුවන් රැකියාවිනුත් අයින් වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න එක ටිකක් ප්‍රශ්න සහගත නැද්ද කියලා. රැකියාවගෙනුත් ඉවත් වෙලා ඒ වගේම දැන් තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කාන්තාවක් විදිහට මේ ගමන ආරම්භ කරන්න මට පුළුවන් වේවිද, මට ගමනක් යන්න පුළුවන් වේවිද, බාහිරින් ප්‍රශ්න එන්නේ නැති වෙයිද, කාන්තාවක් විදිහට විශේෂම ගමනක් යද්දී ඔබතුමියගේ අත්දැකීම් එක පොඩ්ඩක් කතා බහ කරමුකෝ. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් මේ වගේ ගමනක් යන්න ඔවුන්ට ශක්තියක් වෙන විදිහට කැමති කතා බහ කරන්නට ඔබතුමියගේ අත්දැකීම් එක්ක ඔබේ ගමන පිළිබඳව. ඇත්තම මම මුලින් කිව්වා වගේම මට එහෙම බයක් ඇති වුණ නැහැ. අපේ ඇත්තටම ඉස්සල්ලාම මම කුළුබඩු ඉගෙන ගත්තේ මාතලේ නගරේ. ගොඩාක් කුළුබඩු අංශයේ වැඩ කරන්නේ ගොඩාක් මුස්ලිම් ජාතිකයන්. ඇත්තටම මට ඒගොල්ලොත් එක්ක ගොඩාක් ඔය තොග කඩවල් ඇතර මිල දැනගන්න මම ඔය මාතලේ නගරේ මම හිතන්නේ කුළුබඩු විකුණන තැන් කුළුබඩු වල මේ පාරිභෝගිකයන් අරගෙන ඒ වෙලාවට විකුණන
තැන් මගේ තැන්නේ 15ක් පමණ තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ, මාතලේ ටවුන් එකේම. ඉතින් ඒ හැම එකක්ම මම හිතන්නේ සිංහල තියෙන්නේ එක අලෙවිසලයි. ඊට අමතරව අනිත් ඔක්කොම මුස්ලිම්. ඒගොල්ලෝ මං ඉස්ලාම ගිහිල්ලා හැම එකකටම කතා කරනකොට ඒගොල්ලෝ බොහෝ ප්‍රශ්න හදුවා, කොහෙද කරන්නේ. මං කාටවත් තැන කිව්වේ නැහැ. ඒ වගේ පොඩි පොඩි ගැටලු චුට්ට චුට්ටත් ආවා ඒ උනට. ඉතින් මම 79 විතර ඉඳන්ම මාතලේ ජීවත් වුණේ. මං එහෙම මට එහෙම බයක් දැනුන්නේ නැහැ. මං එහෙම කාටවත් බයත් නැහැ. මේ ඉතින් පොඩි බාධාව ආවා තමා, නැති වුණ නැතුවත් නැහැ. ඒ උනට ඒව අපි ගණන් ගන්න නැතුව අපේ වැඩ ටික හරියට කරා නම් කාටවත් බය වෙන්නේ නැතුව බාධා ජයගෙන ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. අර සිතුවිලි පෝෂණය කරගන්න එක තමයි වටින්නේ, වෙනස් කරගන්න එක තමයි වටින්නේ. වර්තමානයේ තරුණ පරපුරේ කොහොමද මේ පිළිබඳව යොමු වීම, ඔබතුමිය සමග වැඩ කරන අය ඇති, ඔබතුමිය සමග ඇවිල්ලා කතා බහ කරන පිරිස් ඇති, කොහොමද ඒ පිළිබඳව අත්දැකීම ඔබතුමියගේ තියෙන්නේ? අතම දැන් තරුණ ගොඩක් අය විශ්වවිද්‍යාලව ඉගෙනගෙන ප්‍රොජෙක්ට් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ප්‍රොජෙක්ට් කරන ගොඩ අය අපේ ට්‍රේනින් ගන්න, අපේ උපදෙස් ගන්න, අපේ මේ ෆැක්ටරි එක විසිට් කරන්න ගොඩක් අය එනවා. සමහර අයට නම් බලාපොරොත්තු තියෙනවා. මට කීප දෙනෙක් හම්බෙලා තියෙනවා කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම පොඩි ළමයි අවුරුදු 20-25 අතර අය. ඒගොල්ලෝ මං හිතන්නේ ගොඩාක් දැන් ඉස්සරහට මං හිතන්නේ රැකියාවලට වැඩිය මේ වගේ ශ්‍රේෂ්ඨයකට යොමු වෙයි කියලා හිතනවා. එහෙම පිරිසකුත් මට හම්බෙලා තියෙනවා. ඇත්තම හොඳයි එහෙම අලුත් අය ඉස්සරහට බිහි වෙලා අපේ ලංකාවට විදේශීය මේ විදේශීය වෙළඳපොළට දාලා අපේ රටට ඇත්තටම විදේශීය විනිමය ලබා ගන්න ඒ පොඩි අය දැන් යොමු වෙනවා නම් ගොඩක් හොඳයි කියලා මං හිතනවා. හොඳයි. එවන්ඩු එන කෙනෙක්ටත් ඔබේ ශක්තිය ඔබේ ආයතනයෙන් ඔබ ලබා දෙන්නට සූදානම්. හොඳයි. ඔබටත් පුළුවන් ගිහිල්ලා මහතලා නිෂ්පදන ආයතනයෙන් එහෙම නරඹන්නට හැකියාවක් තිබෙනවනේ නේද? කලින් කාලේ වෙන් කරලා අපි මම ඇත්තටම මට සමහර වෙනවා බොරුවට එන කට්ටියත් ඉන්නවා මට ඒක අඳුන ගන්න පුළුවන්. ඇත්තටම කාගේ හරි ගොඩක් වෙලාවට අපනයන කුෂිකර්මය හරහා මේ දුරකථන ලබා දීලා ඒගොල්ලෝ මට කිව්වහම තමයි මම ගොඩක් වෙලාවට බලන්න දෙන්නේ. මේ ඒ මගෙන් අපිට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඇත්තටම මම කැමති. මට නම් කවුරුත් ඩ්‍රයර් එකක්වත් මම කවදාවත් මට පටන් ගන්න ඉස්සෙල්ලා දැකලා තිබෙන්නේ නැහැ. කවුරුත් එහෙම පෙන්නන්නේ නැහැ. ෆැක්ටරි එකක් විසිට් කරන්න දෙන්නේ නැහැ. ඒ වුණාට මම අලුතෙන් කරන කට්ටියට ඒ වගේ අඩු වයසෙන් පටන් ගන්න කට්ටියට උදව් කරන්න ගොඩක් කැමතියි. හොඳයි. ඇගේ කතාවත් එක්ක ලොකු ශක්තියක් ඔබට එන්න ඇති, මටත් ආවා. ඉතින් ඒ ශක්තිය ওই විදිහටම තියාගෙන ඔබේ ගමන ආරම්භ කරන්න අද දවසේම පටන් ගන්න, ඔබ දවස සැලසුම් කරගෙන ඔබේ ඉදිරිය සැලසුම් කරගන්න මේ අනුව. මොකද එතුමිය මුණ ගැහෙන්න අවශ්‍ය නම් එතුමිය කිව්වා වගේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා ඔබතුමියගේ මුණ ගැහිලා ඒ අත්දැකීම් තොරතුරු ඔබට තාක්ෂණය ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. දහය පස්සේ විනාඩි 49යි දැන් වෙලාව. හොඳයි. අද දවසේ අපි කතා බහ කරන්නේ මහතලා පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුලා කරුණාරත්න මහත්මිය සමඟ මහතලා නිෂ්පාදන පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. දැන් මංජුලා මහත්මිය, දැන් ඔය අපි වර්තමානයේ කතා බහ කරවතින් වගා කටයුතු සම්බන්ධ විශේෂම ඔය නිෂ්පාදන සිදු කරන්න අපිට දේශීයව නිෂ්පාදනය කරන මේ ඖෂධ වර්ග ඕනේ, ඒ වගේම කොළ වර්ග ඕනේ, ඒ ආශ්‍රිත ශාක වර්ග තියෙනවා. මේ දේවල් මේ අමුද්‍රව්‍ය ලැබීම පිළිබඳව ඔබතුමිය සැහිමකට පත් වෙනවද සහ නිෂ්පාදනය කරන පිරිස් ඉන්නවද, ගොවීන් මේ සඳහා යොමු වීම කොහොමද? ඒ පිළිබඳව මං හිතනවා මේ කතා බහ කරන එක වටිනවා කියලා. මොකද සමහර අවස්ථාවලදී මේ වගේ අඩුපාඩුත් අපි දකිනවා, අපිට ඇහෙනවා, අපිට ශේෂ්ත්‍රයේදී අහන්න ලැබෙනවා. කැමති ඒ පිළිබඳවත් කතා බහ කරන්නට? ඇත්තම අඩුපාඩු නැත්තම නැහැ. හැබැයි දැන් බොහෝ තරුණ පිරිසුත් රැකියාවල නිරත වෙලා අයින් වෙලා ඉන්න මිනිස්සු පිරිසකුත් දැන් යොමු වෙලා තියෙනවා කුරුඳු වගාවටත්, සේර වගාවටත්,
ඊට අමතරව ඉඟුරු කහ වගාවටත් යොමු වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක හොඳ පැත්තක් මේ නිෂ්පාදන අපිට කරගෙන යන්න. අපි වගේ තව ගොඩක් කට්ටිය ලංකාවේ මේ නිෂ්පාදන කරනවා. හැමෝටම හොඳ තත්ත්වයක් අලුතෙන් ගොවීන් බිහි වෙලා නිෂ්පාදනය කරනවා නම් ඒ පිළිබඳව, ඒ කියන්නේ ඇත්තටම දැන් මං හිතන්නේ ගොඩක් මං හිතන්නේ රටවල් වල ඉඳලා ඇවිල්ලත් බොහෝ පිරිසක් යොමු වෙලා තියෙනවා ඔය කුරුඳු වගේ නිෂ්පාදන, මේ කියන්නේ කුරුඳු වගාවල් කරන්නත් ආරම්භ කරලා තියෙනවා. දැන්ට මාතලේ ප්‍රදේශයක් තියෙනවා, මං හිතන්නේ අනිත් ප්‍රදේශවලත් තියෙනවා. හොඳයි, දැන් ඔය පිළිබඳව යොමු වීමේදී අපි හිතමු ඔවුන් හිතනවත් ඇති ඔවුන්ට ආර්ථිකමය වශයෙන් හොඳ ශක්තියක් ලබා ගන්නට පුළුවන් වේවිද, ඔබ වැනි නිෂ්පාදන ආයතන සම්බන්ධ කර ගන්නට හැකියාව ලැබේවිද කියන කාරණාව පිළිබඳවත් ගැටලු වෙනවා ඇති. ඒ පිළිබඳවත් අපි නෑ, ඇත්තටම කවුරුත් වගා කරොත් නම් මම නම් හිතන්නේ ඒවා අපතේයි කියලා. උදාහරණයට ගත්තොත් මේසරේ මං හිතන්නේ ඉඟුරු වවපු කට්ටිය, මං හිතන්නේ ඒගොල්ලොන්ගේ අසන්නේ මං හිතන්නේ දහස දහස් ගුණයක ලාභයක් ගන්න ඇති. මොකද රුපියල් 180 අමු ඉඟුරු කිලෝ එක රුපියල් 180ට 250ට වගේ තිබ්බ අමු ඉඟුරු, මේ දවස්වල දැන් 1700 2700 වගේ යනවා අමු ඉඟුරු කිලෝ එකක්. ඇත්තෙන්ම අපේ ලංකාවේ ගොවිය අර කහ වවන්න කිව්වහම කහම වවන්න නැතුව දෙපැත්තේ සම්බරව වැව්වනම් ඉඟුරු වැව්වනම් මං හිතන්නේ ඉඟුරු වවල මෙසරේ ජයගත්තු ගොඩක් පිරිසක් ඇති. ඒ වගේ හැම භෝගයක්ම වවන්න මං හිතන්නේ ලොකු මුදලක් කැපකිරීමක් අවශ්‍යයි. ඒ උනට අපි නිෂ්පාදනය කරන තරම් ලොකු මුදලක් යන්නේ වවන්න. ඒක රැක බලා ගන්න තමයි ඒගොල්ලන්ට කාලය ශ්‍රම යන්නේ. ඒක කම්මැලි නැතුව ඒ වැඩේ උනන්දුවෙන් කරා නම් මං හිතන්නේ වගාකරුවන්ටත් ලොකු මේ පරිසරයක් විපරයක් විවෘති වෙයි කියලා මං හිතනවා. හොඳයි, ඔය වගේ ඔබට පුළුවන් ඔබේ වගාවන් එකතු කරගන්නට හැම වෙලෙම නෑබෑ කියන වචන නැතුව අපිට පුළුවන් නම් ගමනක් යන්න හැකියාව තියෙනවා ඔබේ ජීවිතේ තරමුණු කරා යන්න, ජයග්‍රහණය කරා යන්නට. මහතලා නිෂ්පාදන ආයතන පිළිබඳව ආයතනයේ අපි හිතමු දැන් අපි සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක් තියෙනවද අපිට සාමාන්‍යයෙන් සම්බන්ධ කරගන්න, ඒ වගේම දුරකථන අංකයක් තියෙනවද, ඊමේල් ලිපිනයක් තියෙනවද කියලා කෙනෙක්ට හිතන්නට පුළුවන්. මොකද ඇවිල්ලා බලලා යන්න හරි, එහෙම නැත්නම් නිෂ්පාදන විශේෂම මිලදී ගන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියත් සමග කතා බහ කරලා තමන්ගේ ව්‍යාපාරයට පළවෙනි පියවර තබන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔවුන් එක කතා බහ කරන්නටත් අපි ඉඩහකට සපයා ගන්නට පුළුවන් මාධ්‍යයන් පිළිබඳව අපි කතා බහ කරමු. දුරකථන අංක තියෙනවද, ෆේස්බුක් පිටුවක් තියෙනවද? දුරකථන අංකය 076 246 2176, ෆේස්බුක් පේජ් එකක් තියෙනවා මහතලා ස්පයිස්, වෙබ්සයිට් එක තියෙනවා මහතලා ස්පයිසස් කියලා. ඒ පළපල ඔක්කොටම දැනගන්න පුළුවන්. මගේ දුරකථනාන්තයට ඇමතුමක් දුන්නොත් මගේ නිෂ්පාදන ප්‍රඩක්ට් ලිස්ට් එකක් මං ඕන කෙනෙකුට අවශ්‍ය දේවල් මිලදී ගන්න ප්‍රඩක්ට් ලිස්ට් එකක් මං ගාව තියෙනවා. මගේ දුරකථනාන්තයක ඕන වෙලාවක ඇමතුමක් දුන්නොත් මං කතා කරන හැමෝටම උදව් කරනවා, සහයෝගය මගේ විස්තර ලබා දෙනවා. අපි දුරකථන අංකයත් සඳහන් කරමු. 076 246 2176. හොඳයි, ඔය දුරකථන අංකයට ඔබට අමතන්නට පුළුවන්, ලබා ගන්නට පුළුවන් දුරකථන මුතුවක්කේ ඔස්සේ ඔබට හැකියාවක් ලැබෙනවා. මහතලා නිෂ්පාදන ආයතනයේ මේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමිය මංජුලා කරුණාරත්න මහත්මිය මුණ ගැහෙන්න එතුමිය සමග කතා බහ කරලා ඔබේ ගමනට නව ආරම්භයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අද දවසේ ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අපිත් එක්ක එකතු වුණාට තව විශේෂිත දෙයක් තියෙනවා නම් කතා කරන්න කැමතියි. ඇත්තම මට අපරණ කුෂිකර්ම අමතකුණා නෙවෙයි, අපරණ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වන කුෂිකර්මාංශ කරන ව්‍යාපෘතිය මගින් ලොකු ආධාර මුදලක් ලැබුණා. මගේ ව්‍යාපාරයට අවශ්‍ය මෙෂිනරිස් යන්ත්‍ර ලබා ගන්න ඇත්තටම ඒකටත් මට ලොකු සහයෝගයක් ලැබුණා. මං හිතන්නේ මෙෂිනරිස් අඩුපාඩුව මට ගොඩක් තිබ්බා, එයින් මගේ මං හිතන්නේ මං ඒක ගොඩක් ඒක උපකාරී කරගෙන මගේ ඉදිරි ගමනට ගොඩක් ප්‍රයෝජනයක් වුණා. ඇත්තටම කෘෂිකර්මංශ නවීකරණ ව්‍යාපෘතිය. හොඳයි, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලබාගත් ඒ දැනුමත් තාක්ෂණයත් සහ ඒ උපකරණත් එක්ක ඔබේ ඉදිරිය තවත් ඔබට ශක්තිමත් යන්නට හැකියාවක් ලැබෙනවා. එනම් ස්තුතිවන්ත වෙනවද දවසේ එකතු වුණාට මහතලා නිෂ්පාදන පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුලා කරුණාරත්න මහත්මිය ඔබතුමියගේ දැනුම
ඒ වගේම ඔබේ ශක්තියත් අපේ හරිත මන්සල වැඩසටහනට ලබා දුන්නට, ඒ වගේම පස්සකින් දෙන්නෝ අපේ අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හරිත මන්සල වැඩසටහන සම්බන්ධීකරණයට අපිට නිරන්තරයෙන් දායකත්වය ලබා දෙන තක්ෂිලා පියතිස්ස මහත්මිය ස්තුතිය ඔබට වියට. අපි මොන ගැහම කතා පහ කරමු තවත් දවසක. එහෙනම් බොහොම ස්තුතියි ඔබේ ගමනට තවත් ශක්තියක් එකතු වෙන්න සහ ඔබේ ගමන තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපේ දිරිය කාන්තාවක් කාන්තාවන්ටත් ලොකු ශක්තියක්. ඇගේ කතාව මං හිතන්නේ අර නිවසට වෙලා ඉන්නේ නැතුව එක තැනකට වෙලා යන්න පුළුවන් නම් ඔබට ගමනක්, ඔබට ශක්තියක් තියෙනවා නම්, ඔබට සිතුවිලි තියෙනවා නම් ඔය තරම් පෝෂණී වුණු යන්න එතුමිය වගේ ඔබටත් ඔබේ ජීවිතය ජය ගන්නට මඟ විවර වේවි. එහෙනම් ආදරණීය ඔබට ආදරණීය සුබ දවසක්, ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. මම බුද්ධි. දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය. හරිත මන්සල.